අද දින මෙම විරෝධතාවය අපි කරන්නේ විද්‍යාව සහ මිත්‍යාව අතර ප්‍රශ්නයක් සම්බන්ධව. විද්‍යානුකූලව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා මෙම ඕනෑම දේහයක් භූම දානය කිරීමේ කිසිම වරදක් නැති බිත්තිය. අද ලෝකයේ රටවල් 188ක මෙය පිළිපදිනවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධාන රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මේ බැලලීම් භූම දානය කිරීම කරනවා. රටවල් දෙකක් විතරයි ලංකාවයි චීනයයි විතරයි මෙවැනි දරදඬු තීන්දුව අරගෙන තිබෙන්නේ. එතකොට අද ලෝක ප්‍රසිද්ධ වෛරස් විද්‍යාඥයෙකු වෙන ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මැතිතුමා කියනවා ඕනෑම කෙනෙක් මේ කොරෝනාව වැසෙලා එයා කරු පරීක්ෂණ වලින් ඒ දත්තානුව එතුමා කියනවා එයා රෝගියා මිය ගියාම වෛරස් එකත් මිය යනවා. ඒතර මිය ගිය වෛරස් එකට පැතිරීමක් නැහැ. ඒ නිසා නොපැතිරෙන වෛරස් එකක් ගැන තමයි මේ බොරු බියක් ඇති කරලා මෙවැනි තීන්දුව අරගෙන තිබෙන්නේ. මේ තීන්දුව විද්‍යාත්මකව වෛද්‍යමය හේතුවින්ද නෙවෙයි. මේ තීන්දුව තනිකරම දේශපාලන තීන්දුවක්. මේක කාලකන්ණි තිරිසං දේශපාලන තීන්දුවක්. මේ කරන්නේ මොකද්ද? මුස්ලිම් විරෝධය ගොඩනගලා මේ සිංහල බෞද්ධ මංකොල්ල කාපු අර 2020 දී මංකොල්ල කාපු ඡන්ද ටික තවදුරටත් මංකොල්ල කණ්ඩා තියාගන්න මේ අදහසින් තමයි. ඒ නිසා විද්‍යාව පිළිගන්න අපිට වෛද්‍ය විද්‍යාව හදාරපු අපිට කිසිසේත්ම එකඟ වෙන්න බෑ මෙවැනි තීන්දුව වලට. මේක අනවශ්‍ය දෙයක්. අපි හිටියානම් කවදදාකවත් මම ඉඩ දෙන්නේ නැහැ මෙවැනි තීන්දුව ගන්නට. මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව දේශපාලන තීන්දුව ගන්න කිසිම ආණ්ඩුවකට අයිතියකුත් නැහැ. අපි නම් ඉඩ දෙන්නේත් නැහැ. ඒ නිසා මේ අරගලය තනිකරම හැම මිනිහෙක්ගේම මානව අයිතිය පිළිබඳ අරගලයක්. තමන්ගේ අවසාන කටයුතු කරන්නේ කෙසේද? ඒකට කිසිම විද්‍යාත්මකම වෛද්‍යමය හේතුවක් නැත්තම් මේ රජය කරන්නේ තනිකර දේශපාලන කාලකන්ණි වැඩපිළිවෙලක්. අන්න ඒකට විරෝධය ප්‍රකාශ කරන තමයි අපි ඔක්කොම මෙතන රැස් වෙලා තියෙන්නේ. Breaking.lk